මම හිතන්නේ ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝ එක බලන්න ඇති. ඒකේ මම කතා කරා Lubuntu dual boot ක්‍රමයට installation එක කරගැනීමට අවශ්‍ය විදියට partition එක resize කරගන්න හැටි. අද අපි බලමු resize කරගත්ත partition එකට Lubuntu installation එක කරගන්න හැටි. මේ සඳහා ඔබට Lubuntu live CD කින් boot කරගත යුතු වෙනවා. Try Lubuntu without installing කියන option එක select කරනවා. දැන් අපි install Lubuntu කියන shortcut එක click කරනවා. දැන් මෙම installation වැඩසටහන පටන් ගන්නවා. එතනින් අපිට අවශ්‍ය language එක select කරලා continue කරනවා. Installation එකේදී අපිට අපගේ hard disk එකේ අවම වශයෙන් 4.6 GB තරතරවක් free space එකක් available space එකක් අවශ්‍ය වෙනවා. ඒක සහ පරිගණකය හොඳ power source එකකට connect වෙලා තියෙන්න ඕනේ. ඔබගේ පරිගණකය UPS එකක් තියෙන UPS එකට හරි එම නැත්තම් ලැප්ටොප් පරිගණකයක් නම් power socket එකට connect කරලා තියෙන්නේ. මොකද අතරමඟදී මේ installation එක අතරමඟදී power disrupt වුණොත් hard disk එක කරප් වීමේ සම්භාවිතාවයක් ඇති නිසා. internet connection එකක් තියෙනවා නම් internet connection එක activate වෙලා තිබුණොත් installation එක වෙන අතරම additional updates සහ drivers automatically download වෙලා install වෙනවා. එහෙම නැත්නම් ඒ පසුව කරගෙන ඉවරත් හැකියාවක් තියෙනවා. මෙතන install third party software කියන එක ටික් කරොත් MP3 වලට අදාළ plugin සහ MPEG layer 3 වගේ additional plugins උත් automatically install වෙනවා. ඊට පස්සේ ඔබගේ අවශ්‍යතාව මත select කරලා continue කියන click කරන්න. මෙතන අපිට ඔප්ෂන් කීපයක් install එක විසින් සපයනවා. ඒකේ පළවෙනි ඔප්ෂන් එක විදිහට ඩිෆෝල්ට් වෙලා ඉන්නේ install Lubuntu alongside with Microsoft Windows XP Professional කියන එක. දෙවෙනි එක විදිහට තියෙන්නේ replace Microsoft Windows XP Professional with Lubuntu කියන්නේ. ඒ කියන්නේ දැන් දෙවෙනි ඔප්ෂන් එක අපි තෝරා ගත්තොත් අපේ පරිගණකයේ තියෙන hard disk එකේ තියෙන සියලුම දත්තයන් මැකිලා Lubuntu operating system එක විතරක් ස්ථාපනය වෙනවා. ඉතින් අපිට ඕනේ මේ ඔප්ෂන් එක නෙමෙයි අපිට dual boot විදියට ක්‍රමයට Windows operating system එක සහ Lubuntu operating system ගැන දෙකම භාවිත කරන්න අවශ්‍ය වෙන නිසා මේ පළවෙනි ඔප්ෂන් එක අපි select කරනවා. මෙතනදී ඔබ අපේ ලොකේෂන් එක හරියට සිලෙක්ට් කළ යුතු වෙනවා. මොකද මේකෙන් තමයි අපේ ටයිම් සෝන් එක හරියට සිලෙක්ට් වෙන්නේ. කොලඹ කියන එක අපේ ශ්‍රී ලංකාව ක්ලික් කරවෙද කොලඹ කියන එක අපේ වෙනවා. අපේ සිස්ටම් එකේ ටයිම් එක රඳා පවතින්නේ මේ ඔබ සිලෙක්ට් කරන ලොකේෂන් එක අනුව. මෙතනදී ඔබට කැමති keyboard layout එකක් තෝරා ගැනීමේ නිදහස තියෙනවා. සිංහල phonetic keyboard එක ඔබට සිංහල වලින් type කිරීමේ හැකියාව තියෙනවා. සිංහල තෝරා ගැනීමටත් එසේත් නමුත් නම් සාමාන්‍ය විදිහට English keyboard එක
තෝරා ගැනීමටත් හැකියාවක් තියෙනවා. ඔබගේ නම ඇතුළත් කිරීමට මෙතන පුළුවන්. ඊළඟට මම text box එකේ computer එකට අදාළ computer name එක දෙන්න පුළුවන්. password එකක් කැමති password එකක් දෙන්න පුළුවන්. login automatically කියන එක select කරොත් Lubuntu operating system එක boot up වෙනකොට password එකක් prompt කරන්නේ නැතුවම login වෙනවා. security reasons වලට required my password login කියන එක select කරන්න. එතකොට සෑම මොහොතකම operating system එක reboot වෙන වෙලාවේදී පරිගණකයට ඇතුළු වීම සඳහා ඔබගේ මෙතන සඳහන් කරන password එක type කිරීමට පුළුවන් වෙනවා. software programs ටික install වීමට යම් කිසි කාලයක් ගත වෙනවා. හරි දැන් අපේ පරිගණකයට Lubuntu installation එක අවසానයි. දැන් අපිට machine එක restart කරන්න පුළුවන්. දැන් machine එක boot වෙද්දී අපිට මේ වගේ menu එකක් දක්වන ලැබෙනවා. මේක boot loader. මේකට කියන්නේ grub boot loader එක. මේ grub boot loader එකෙන් අපිට පුළුවන් අපේ කැමැති පරිදි dual boot ක්‍රමයට Ubuntu වන Ubuntu operating system එකත් Microsoft Windows වන Windows operating system එකත් යන දෙකෙන් අපට උමනාදී select කරගන්න. දැන් අපි බලමු අපේ Windows operating system එක කලින් ආකාරයට අපිට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවාද කියලා. ඒ සඳහා මෙතන menu එකෙන් Windows XP යන්න select කරගත යුතු වෙනවා. දැන් අපිට පේනවා අපේ Windows XP එක කලින් තිබුණු ආකාරයට boot වෙන විදිය. දැන් අපේ Windows පිට ඕන විදිහට තිබුණ විදිහට වැඩ කරනවා. Windows C drive එකේ අපි කලින් තිබුණු data ඒ විදිහටම තියෙන අතර දැන් බලමු අපේ disk එක කොයි විදිහටද ඇතුළත තියෙන්නේ කියලා. හරි දැන් ඔබට මෙතන පේනවා ඇති අපේ C drive එක Windows වල C drive එක මේ ආකාරයටත් අපි install කරපු Ubuntu operating system එක අර unallocated space එකේ utilize වෙලා තියෙන ආකාරය. මේ තියෙන partition එක Ubuntu partition එක. මේ තියෙන අපේ Windows partition එක.
දැන් අපි බලමු නැවත වතාවක් අපේ අලුත් operating system එකට boot කරලා machine එක restart කරනවා. මේ අවස්ථාවේදී අපි Ubuntu කියන menu එක select කරනවා. Then Ubuntu will boot up, boot to now. Api kalin sadan kare password deka type kara. Api to login in a pula. මේ තියෙන්නේ Lubuntu වල එන ෆයිල් මැනේජර් එක. PC man කියන ෆයිල් මැනේජර් එක. මේ තියෙනවා ලුකි තමන්ගේ Lubuntu home my documents folder එක. Desktop folder එක. File system එක. Linux file system එක මේ ආකාරයෙන් ඔබට access කරන්න පුළුවන්. මෙතන places කියන එක select කරාම මෙතන 8.4 GB කියලා මේ පෙන්නන්නේ අපේ Windows partition එක. මේක අපිට click කරලා අපගේ password එක type කරවි කළ පසු Windows files උත් Lubuntu operating system එක ඉඳලා access කිරීමේ හැකියාව තියෙනවා. දැන් ඔබට මම හිතන්නේ පැහැදිලිවම dual boot ආකාරයට Windows සමග Lubuntu operating system එක install කරගන්න හැටි අවබෝධයක් ඇති.